සුබදාසක් කියලා ප්‍රාර්ථනා කරනවා ඔයගොල්ලෝ හැම දිනාටම. ඔයගොල්ලෝ මේ එකතු වෙලා ඉන්න ඔන්ලයින් පන්තියත් එක්ක අද මම කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ 2021 එළවලු වලට ආපු සීමාව ගැටුව පිළිබඳව. ගානට එන්න කලින් මම පුංචි දෙයක් මතක් කරන්න කැමතියි. ඔයගොල්ලෝ මේ වෙනකොට මගේ channel එක subscribe කරලා නැත්නම් subscribe කරන්න කියලා ඉල්ලනවා. ඒ වගේම මේ යාළුවෝ අතර share කරන්න, යාළුවන්ට කියන්න මේ channel එක පිළිබඳව. ඒ වගේම මම පුංචි දෙයක් ලබන ගිය වීඩියෝ දෙකේදී මතක් කරා ඔයගොල්ලන්ට. මම කියන්නේ මේ සර් කියන්නේ A level කරන ඕගොල්ලෝ A level හරි O level හරි කිසි ප්‍රශ්නයක් නැහැ කරන කීප දෙනෙකුට මම උදව් කරන්න හිතුවා. මම මාස දෙකක් කියන්නේ මාස දෙකකට රුපියල් 5000ක් වගේ වෙන්න උදව්වක් කරන්න කියලා තමයි මම හිතුවේ. ඕගොල්ලෝ ට පන්ති යන්න බැරි, ඒ කියන්නේ පන්ති යන්න පන්ති සල්ලි ගවා ගන්න බැරි වහරි මොන හරි අවශ්‍ය පොත්, ඒ කියන්නේ කෙමිස්ට්‍රි වලට හරි ෆිසික්ස් වලට හරි කම්බයි මැත්ස් වලට හරි අදාළව ඕගොල්ලන්ට මොන හරි පොත් ගන්න බැරිව ඉන්නවා නම්, ඒ වගේ අපහසුතාවයක් තියෙනවා නම් මාව කන්ටැක්ට් කරගන්න මගේ Facebook page එක හරහා. පල්ල description එකේ තියෙනවා Facebook page එකේ link එක. ඔයගොල්ලෝ මාව කන්ටැක්ට් කරගන්න පුළුවන්. මම ඔයගොල්ලන්ට දව කරන්නම්. එහෙම අපහසුතාවයක් තියෙනවා නම් සාමාන්‍යයෙන් එක්කෙනෙකුට මම සාමාන්‍යයෙන් කියන්නේ 5000ක් දෙන්නේ අතර වගේ බෙදා දෙන්න තමයි මම බලාපොරොත්තු වෙන්නේ. එතකොට මට ඒ කියන්නේ උදව් කරන්න පුළුවන් ප්‍රමාණය වැඩි වෙනවා. හැම මාස දෙකක් ඇතුළත මම මේ වගේ උදව්වක් කරන්න තමයි බලාපොරොත්තු වෙන්නේ. ඔයගොල්ලෝ මොනවා හරි තියෙනවා නම් පල්ලෙහා කමෙන්ට් කරන්න, නැත්නම් මාව ප්‍රයිවට් කන්ටැක්ට් කරගන්න මගේ Facebook page එක හරහා. හරි, එහෙනම් වැඩි විස්තර කතා කරන්න අපි කතාවට එමු. සීමාව ගාන තමයි මේ සැරේ ඇවිල්ලා 2021 ඇවිල්ලා තියෙන මෙන්න මේ ගාන. ලිමිට්ස් x බිඳුවට යදී tan 2x වෙන sin 2x බෙදීම x² වර්ගමූල 1 + x ඍණ වර්ගමූල 1 ඍණ x සමානයි 4 බව පෙන්වන්න කියලා කියන්නේ. හරි, ඔක හරි සරල ගානක්, හරිම ලේසි ගානක් ඕක. මම මුලින්ම කතාවට එන්නම්. මේ tan 2x කියන එක කෙනා මම sin cos වලින් ලියාගෙන ඉන්නේ. ඒක හරි ලේසි වැඩි. ලියන්න limit x බිඳුවට යද්දී tan කියන්නේ sin බෙදීම cos, එහෙනම් sin 2x බෙදීම cos 2x ඍණ sin 2x බෙදීම x වර්ගයේ 1 + x ඍණ වර්ගමූල 1 ඍණ x පැහැදිලිද? ඔකම පොඩ්ඩක් සුළු කරගන්නවා. මෙතන මේ sin 2x කියන එක නා පොදුයිනේ. මම එයා එලිට ගන්නවා. ගත්තට පස්සේ limit x බිඳුවට යනකොට sin 2x පොදුයි. එයා ගත්තොත් එහෙම මෙතන ඉතිරුණ 1 බෙදීම cos 2x ඍණ 1. හරේ ඉතුරු වෙනවා x වර්ගයේ වර්ගමූල 1 + x ඍණ 1 ඍණ x කියලා එනවා. පැහැදිලිද? ඕකේ, මම පුංචි වැඩක් කරනවා. ඔගොල්ලොන්ට පේනවා මෙතන මෙන්න මේ වර්ගමූලයක් තියෙන කෙනෙක් ඉන්නවනේ. මම ඕක වර්ගමූලය අයින් කරගන්න ප්‍රතිපදයෙන් වැඩි කරන හරයයි ළවේ. ප්‍රතිපදය කියන්නේ මෙයාගේ 1 + x මෙන්න මෙතන ධන වෙනවා. මෙතන ඍණනේ තියෙන්නේ. මම මෙතන ධන කරනවා. 1 + x ඔන්න ප්‍රතිපදේ. ඔක හරයයි ළවේ දෙකෙන් වැඩි කරන්න ඕනි. මේ හරයෙන් වැඩි කරන ළවයත් වැඩි කරන්න ඕනි. වර්ගමූල 1 + x ඍණ sorry ධන වර්ගමූල 1 ඍණ x කියලා යනවා. නේද වැඩි? හරි, ඕක සුළු කරගත්තට පස්සේ එහෙනම් මොකක්ද වෙන්නේ? මෙතන මම ඊළඟ පීවරේදී මෙන්න මේ පුංචි වැඩක් කරනවා තව. බලන්න මෙතන මේ පොදු හරය cos 2x කියන එක නා පොදු හරය ගන්නවා. මෙතන සුළු වුණාට පස්සේ මෙහෙ වෙනවා 1 ඍණ මෙතන මෙයා මෙතෙන් යනවා 1 ඍණ cos 2x බෙදීම cos 2x වැඩි කිරීම මෙතන ඉතිරෙනවා මෙයා 1 + x ධන 1 ඍණ x. හරියම බලන්න සුළු වෙලා එනවා මෙහෙම. හරි, සුළු වුණාට පස්සේ එනවා මෙතන. දැන් මෙහෙමනේ තිබුණේ හරිය. මෙයා x වර්ගී ඉතිරෙනවා. මෙතන මේ වර්ග දෙක අතරයක් තියෙන. 1 + x ඍණ වර්ගමූල 1 ඍණ x. 1 + x ධන වර්ගමූල 1 ඍණ x. ඒතරෝගේ වර්ග දෙක අතරයක් කියන්නේ
මේක වර්ග දෙක අතරයක් කියන්නේ එතකොට සුළු වුණාට පස්සේ ඉන්නේ මෙන්න මෙහෙම එකක් මෙයාගේ වර්ගිරින මෙයාගේ වර්ගින ඒතර වර්ගය එයාගේ වර්ගිනකොට මෙයා වර්ගමූලයේ අයින් වෙනවා එක ධන x වෙනවා මෙතන ඍණ එයාගේ වර්ගයේ මූලෙත් අයින් වෙනවා ඒතර එක ඍණ x එන්නේ ඕක එක මම ඕක සුළු කරගත්තොත් මෙහෙම වරහන අයින් කරගත්තොත් එහෙම එක ඍණ x වල එක ධන x කියලා එන්නේ සුළුන එක පොඩ තේරු ගන්න මෙතන වර්ගමූලයේ අයින් කරනවා වර්ගමූලයේ අයින් වෙනකොට මේ ඍණ නිසා ඍණ එක ඍණ ඍණයි ධන x වෙනවා පැහැදිලි ඔන්නවයි ඊට පස්සේ මම පුංචි වැඩක් කියන්න ඕනි මෙතන ලිමින් x බිඳුවට යනකොට sin 2x බලන්න මෙතන ඉන්නේ එක ඍණ cos 2x අපි දන්නවා මෙන්න මෙහෙම දෙයක් අපි දන්නවා මම පොඩ්ඩක් මෙතන ලියා ගන්න cos 2x සමානයි එක ඍණ 2 sin වර්ග x කියලා දන්නවනේ ඔයගොල්ලෝ එහෙනම් 2 sin වර්ග x කියන්නේ එක ඍණ cos 2x කියලා ලියන්න බෑ එහෙනම් එක ඍණ cos 2x කියන්නේ 2 sin වර්ග කියලා මට මෙතන ලියන්න පුළුවන් 2 sin වර්ග x වැඩි කිරීම මෙතන මේ හිටපු එක්කෙනා වරහනේ නේද වර්ගමූලයේ 1 ධන x ධන වර්ගමූල 1 ඍණ x එහෙදි වැඩි පෙදීම මෙතන ඉතුරු වෙන්නේ බලන්න මේ මෙතන මේ 1 ධන x ඍණ මේකට මේක කැපෙනවා ඉතුරු නම් x x 2 x එහෙනම් 2 x ගණය 2 x ගණය මෙතන හිටියන cos 2 x එයා හරියට මං ගන්නා ඉතුරු ඔන්නෝම මට එනවා පැහැදිලිද වැඩි හරි මම දැන් ඕක සුළු කරගත්තොත් වෙන වෙනම සීමාව දැම්මොත් මට මෙන්න මෙහෙම එනවා බලන්න limits x බිඳුවට යනකොට sin 2x බෙදීම මම මෙතනින් 2x කියන එක ගන්නවා 2x කියලා ලියනවා එතන මේක 2x යනවා බිඳුවට කියලා ලියන්න. ඒක ලේසි ලස්සනයි. පැහැදිලිද? හරි ඊට පස්සේ මෙයා limits x බිඳුවට යනකොට මේ දෙකක් ඉස්සර ඒ දෙක මම මෙතන ගන්නම් ඒ දෙක. ඒ දෙක මම මෙතෙන් ගන්නවා මෙතෙන් තියුන් දෙක. ඒතර sin වර්ගයක් ඉන්නේ sin x බෙදීම x වල වර්ග මෙතන x ගණයක් තිබුණා මම x එකක් මෙතන ගත්තා මෙතන ඉතුරුනවා ඉතුරු x වර්ගයේ x වර්ගය මෙතන ගත්තා මේ sin වර්ගෙත් එක්ක ඒතර sin වර්ගයේ x බෙදීම sin x වල sin x බෙදීම x වල සම්පූර්ණ වර්ගය කියලා මම ලියාගා ඒතර හරි ලස්සනයි වැඩි කිරීම limits x බිඳුවට යනකොට මේ වර්ගමූල ඇතුළේ ඉන්න එක්කෙනා 1 ධන බිඳුව ධන 1 ඍණ බිඳුව බෙදීම මේ හරේ තින්නවා එක්කෙනෙක් limits x බිඳුවට යනකොට cos 2x කියලා එනවා. පැහැදිලිද? ඒකත් එන්න. ඒක සීමාව ගන්නවා. හරි, ඊට මොකද්ද වැඩි? අපිට එනවා limits sorry તો මේකේ උත්තරේ අපිට 1 කියලා එනවා. 1යි මෙතන 2 තිබුණා මේකත් 1යි වැඩි කිරිය මෙතන 1 ධන බිඳුව 1යි 1 වර්ගමූල 1යි 1 ඍණ බිඳුවෙත් 1යි 1 1යි 2යි 2යි මෙතන 1යි පැහැදිලි ඒතර උත්තරේ එනවා 4යි කියලා ඔන්න කතා හරි පැහැදිලි හරිම ලේසි බලන්න පැහැදිලි වැඩි ඔන්න ඕක තමයි 2021 A level වලට ආපු ගාන සීමාව ගාන හරිම සරල ගානක් මහා ලොකු දෙයක් නෑ හරිම සුන්දර ගානක් ඒක ලේසියෙන්ම ඔයගොල්ලෝ ගාන හදා ගන්න පුළුවන් එහෙනම් මම හිතනවා ඔයගොල්ලෝ මේ ගාන අදන විදිය තේරුම් ගත්තා කියලා තව අලුත් ගානකින් හම් වෙනකම් මං ගිහින් එනම් ඔයගොල්ලොන්ට සුබ දවසක්